මෙම අනතුර සිදුව තිබුණේ අද අලුයම 3:30ට පමණ කොළඹ මඩකලපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව මන්සන්දියේදී. දුම්රිය ගැටි වනාලි දෙදෙනෙකු මරණයට පත්ව ඇති අතර තවත් අලියෙකු බරපතල තුවාල ලබා දුම්රිය ගැටුණු ස්ථානයේ ඇද වෙටි සිටිනවා. කැලණි වයර් කිසිගින්නක් නැහැ. කිසිගින්නක් නැහැ. කැලණි ෆයර් ෂීල්ඩ් වයර්. 146 හමාර සතුපුම් කණු අසලදී මෙවලි රංචුව ගැටියෙත්තේ කොළඹ සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ රාත්‍රී ඉන්ධන දුම්රියේ අනුතුරින් දුම්රියේ ඉන්ධන ටැංකි දෙකක්ද පෙරලී ගොස් ඇත්තේ මෙලෙසින්. සාමාන්‍ය ජනතාව මෙදී වහම ඉවත් වෙන්න කවුරුවත් ඉන්න එපා නැඳෙන්න එපා. ඔය කොහෙද යන්නේ? අනතුරින් දුම්රිය මාර්ගයටද දැඩි අලබහානි සිදු ඇති අතර ඉන්ධන ටැංකිය වලින් තෙල් කාන්දුවක්ද සිදුවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම ඉන්ධන එක් රැස් කර ගැනීම සඳහා ප්‍රදේශවාසීන් පැමිණෙන අයුරුද දක්නට ලැබුණා. ගල්ලෙන් කොච්ච පණ දෙකයි 54යි මෙතන දෙනකොට පාන්දර 3:10ට විතර වගේ ඇති ශනිකවම අලි 20ක විතර ආසන ප්‍රමාණයක් අපිට මීටර 10ක් වගේ ඉදිරි මේ රේල් පාට ගොඩ වුණා අපි ඉතින් හදිස් තිරින්ග ප්‍රයත්න කරා උතුරින වශයෙන් නමුත් අලින්ට පියමන් වෙන්න බැරි වුණා අලි වැදුන දුන්නේ ලීටර 45400ක් එක ටැංකියක ධාරිතාවයේ තියෙනවා මේ ධාරිතාවයේ ටැංකිය දෙකක් පෙල්ලීම නිසා මම හිතන්නේ පෙට්‍රල් එළියට ගලා ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට පීඩිගත කිරීමේ කටයුතු සඳහා කොළඹින් ආපදා රථය සහ අවශ්‍ය ඒ දොඹකර යන්ත්‍ර පිටත් කිරීමට කටයුතු සලසලා තියෙනවා මම හිතන්නේ අද දවස පුරාවට මේ පීඩිගත කිරීම කටයුතු වලට අපිට කාලය ගත කරන්න වේවි ඒ එකම මාර්ගය සකස් කරන්න වේවි ඒ හින්දා අද දිනේ දැනට මඩකලපු මාර්ගයේ දාවනවන දුම්රියන් අපි අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරලා තිනවා මේ දිනවල මින්නේරිය ජලාශය සහ කවුඩුල්ල රක්ෂිතය අතර වනාලි විශාල රංචු වශයෙන් සංක්‍රමණය වනවා ඒ කවුඩුල්ල රක්ෂිතයේ සිට වනාලි ජලය පානය කිරීම සඳහා මින්නේරිය ජලාශය වෙත පැමිණීම හේතුවෙන් එලෙස පැමිණි වනාලි රංචුවක් ආපසු යමින් සිටියේදී මෙම අවසනවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ වනාලි දුම්රිය මාර්ග හරහා නිරන්තරයෙන් ගමන් කරන බැවින් මෙම ප්‍රදේශයෙන් දුම්රිය ධාවනය කිරීමේදී 5 කිලෝමීටර් 20ක් වශයෙන් දුම්රිය වේග සීමා පනවා ඇතත් අනතුරු සිදුවන අවස්ථාවේ දුම්රිය එම වේග සීමාව ඉක්මවා ධාවනය කර තිබෙනවා කොහොමත් මේ කලාපයේ අලි වදින කලාපයක්. ඉතින් අපි මේ මේ පසුගිය දිනවලත් ට්‍රේන් ඩ්‍රයිවර්ස්ලා වෙනම දැනුවත් කිරීම කරා. මේ මේ හරියේ අලි විතරම වදිනවා කොහොමද මේ අලි වේරගන්නේ යන්න ඕනේ හිමි කොහොමද ගමන් කරන්න ඕනේ කියලා දැනුවත් කරා. නමුත් මේ මාසයක් වගේ යනකොට නැවත ඒ වගේ අනතුරක් සිදුවලා තිනවා. මේ සම්බන්ධව ඒ කියන්නේ මැසිවිලි නගන කන 80කට ගියා කියන එක දැන් කොට්ටාසි අපිට මේ සම්බන්ධයෙන් අපි පරීක්ෂණ මණ්ඩලයක් පත් කරලා තිනවා. ඒ පරීක්ෂණ මණ්ඩලයේ ඒ තොරතුරු දත්තයන් ඒකලාශි කරගෙන ඒ දුම්රිය ස්ථාන දබා දීලා තියෙන වේග සීමාවන් මොනවද කොට්ටාසියට දීලා තියෙන වේග සීමාව කොච්චරද ඔය මේකල ගමන් කරලා තියෙන වේග සීමාව කොතනද කියනද අපිට පරීක්ෂණයේ අවසානයේ දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මේ තෙල් ටැංකි හතත් අරගෙන මේ කඳුපල්ලම් වල විශේෂයෙන්ම යනකොට අපිට යම් කිසි වේගයක් අපිට මේ දුම්රිය රඳවා ගත යුතුයි මේ කඳුපල්ලම් එක මේ දුම්රිය ගමන දාවන කටයුතු වලදී. එසේ නොවන්න අපි අඩු දාවන වේගයකින් ගිහිල්ලා මේ කන්දේ මේ එන්ජිමට මේ ලෝඩ් එක අරගෙන යන්න බැරි වෙනවා. ඒ හින්දා මේ හැම දෙයකදීම අපි එක පැත්තක් බලලා බෑ මේ සමස්තය දිහා බලන්න අලි රංචු වශයෙන් බහුලව ගැවසෙන මෙම ස්ථානයේ වනාලීට දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට සිදු ඇත්තේ මින්නේරිය ජලාශය සහ කවුඩුල්ල රක්ෂිතය අතර අලිමංකඩ විදුලි වැටවල් යොදා අවහිර කර තිබීම හේතුවෙන් එලෙස අලිමංකඩ අවහිර කර තිබීම හේතුවෙන් වනාලියකෝ මාර්ගයේ ඇවිද දුම්රිය මාර්ගයේ දෙසට ගමන් කරන අයුරුද මීට පෙර දක්නට ලැබුණේ මෙලෙසින් මෙලෙස වනාලි දුම්රියට බිලිපු පළමු අවස්ථාව මෙය නොවේ එලෙස දුම්රියට බිලිවි අකාලයේ මිය යන වනාලි සම්බන්ධයෙන් කොතිකුත් වාර්තාවුවද මේ සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමක් ලබා දීමට නොහැකි වීම කනගාටුවට කරුණක්.